Marle Jamil Amek. Watch and subscribe in today's as well. Teacher class, you are shopping. It's one looks less childish. Less childish. Now it makes pampering day. Main reason is mata gift ekak hita ganna amaru light e. Massage ena hodata. Hi guys, so sorry. ඒ clip එකේ එතනින් එහාට මට ඔයාලත් එක්ක share කරගන්න විදියක් නැහැ. මොකද මං කිව්ව දේවල් අස්සේ අපේ එහා ගෙදර මිනිස්සු ටික මොනවද මන්ද කියව කියව කෑ ගහනවා. ඉතින් ඒ ඔක්කොම එකේ record වෙලා හින්දා sorry මට ඒ clip එක share කරන්න විදියක් නැහැ. හැබැයි මං ඒ කිව්ව ටික ඔයාලට voice over එකකින් ආයි කියන්නම්. ඉතින් අද සෙනසුරාදා දවසක් මම උදේ පාන්දර නැගිටලා පාන්දර නෙමෙයි 8ට විතර නැගිටලා මම මුලින්ම චූටි වර්කවුට් එකක් කරා. මම චූටි කියන්නේ ලිටරල් චූටි. මම ට්‍රෙඩ්මිල් එකේ ටිකක් දීුවා විනාඩි 15ක් විතර. මොකද ඊට පස්සේ මම යනවා ඩාන්සින් ක්ලාස් එකකට. ඉතින් ඔයාලා හිතන්න බෑ මේ ඩාන්සින් ක්ලාස් එකට යන්න තියෙදි පණ කඩාගෙන දීුවේ කියලා. මම ඇත්තටම ඊට කලින් දවසේ දවලුයි රෑයි දෙකම පොඩ්ඩක් එළියෙන් කෑවේ. ඉතින් එහෙම වුණා මට චුට්ටක් අමාරුයි, මට පොඩි අමාරුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම උදේ නැගිටලා දීුවා. ඉතින් ඇත්තටම වර්කවුට් එකක් කරන්න මේ පැයක්වත් එහෙම මේ මාර ලොකු වෙලාවක් තියෙන්න ඕනේ නැහැ. ඉතින් විනාඩි 10ක් 15ක් තිබ්බනම් ඒ වෙලාව හරිය ඇති අපිට චූටි දෙයක් කරන්න. සෝ දැට් වාස් මයි ෆස්ට් සෙල්ෆ් කෙයා තින්. මට වර්කවුට් කරන එක ඇක්ටිව් වෙන්න එක මම කියන්නේ ලොකු සෙල්ෆ් කෙයා පාට් එකක් හැටියට දකින්නේ. ඉතින් මම දැන් කියවනේ මම යනවා ඩාන්සින් ක්ලාස් එකකට කියලා. ඉතින් ඒ ඩාන්සින් ක්ලාස් එක ගැනත් මම ඔයාලත් එක්ක චුට්ටක් ෂෙයා කරගන්නවා මේ වීඩියෝ එකේ. සෝ කීප් වොචින්. මම ඇයි ඒකට යන්නේ, කවුද ඒ ක්ලාස් එක කරන්නේ, ඒකේ මොනවද වෙන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. සෝ ලෙට්ස් ගෝ. මාව ගන්න එන්න එපා නම් මගේ බ්ලොග් එකට හයි කියනවාද? මම පුළඟට තව ක්ලාස් එක පෙන්වනවාද? ප්‍රොමෝෂන් එකක්. Guys, I was just joking. මේක මේ ප්‍රොමෝෂන් එකක්වත් ඇඩ්ඩයක්වත් නෙමෙයි. හැබැයි මම මේක ඇත්තටම මගේ සෙල්ෆ් කෙයාරකට කරන දෙයක් හින්දා මම හිතුවා මේ බ්ලොග් එකෙන් ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ නාවල ස්ටුඩියෝ නෙක්ස්ට් එකට. මෙතන තමයි සැටර්ඩේ උදේට අපේ සේයාගේ ඩාන්සින් ක්ලාස් එක තියෙන්නේ. ඉතින් එයා කරන්නේ කන්ටෙම්පරරි ඩාන්සින්. මම සේයාව අඳුරන්නේ ඉස්කෝල යන කාලේ ඉඳන්. ඉතින් මට හිතුණා දැන් එයා ක්ලාසස් කරන එකේ මටත් ආස හිතුණා ආයි ඩාන්ස් කරන්න පටන් ගන්න. මොකද මම ඉස්කෝල යන කාලේ චුට්ටක් එහෙමෙන් ඩාන්ස් කරා. මාර ලොකු ඩාන්ස් කෙනෙක් නෙමෙයි මම. ඒ වුණාට අර කාලයක් කරපු හින්දා ඒකට ආස හින්දා මට හිතුණා ආයිමත් ස්ටාර්ට් කරන්න ඕනි කියලා. ඒකයි මම සියාගේ ක්ලාස් එකට ජොයින් වුණේ. දැන් මාස දෙකක් තුනක් විතර යනවා ජොයින් වෙලා. සෝ යා I'm there in the previous one, so watch and subscribe in today's as well. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් ඇයි මම මේ වගේ දෙයක් මගේ වීකෙන්ඩ් එකට ඇඩ් කරගත්තේ කියලා. මේ සෙනසුරාදා උදේ පාන්දර හොඳට ගෙදරටලා නිදාගන්න තියෙන වෙලාවේ ඇයි මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම දෙයක් කරන්න කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මට ඇත්තටම ඕන වුණා ස්පෙෂලි මම වර්ක් කරන්න ස්ටාර්ට් කරාට පස්සේ. අපි දැන් සතිය දවස් පහම ඔෆිස් යනවා.
එතකොට ඒ දවස් ටිකේ මැරලා මැරලා ගෙදර ආවට පස්සේ වෙන කිසි දෙයක් එහෙම ලොකුවට කෙරෙන්නේ නැහැ. ඉතින් මම වීකෙන්ඩ් එකනකම් මාරම එක්සයිට් වෙලා බලන් ඉන්න කෙනෙක්. ඉතින් මට ඕන වුණා මගේ වීකෙන්ඩ් එක පොඩක් එක්සයිටින් කරගන්න. ඉතින් අර සතිය දවස් පහ නිකන් ඔහේ ගෙවිලා යනවා වගේ වීකෙන්ඩ් එකටත් එහෙම ගෙවිලා යන දෙන්නේ නැතුව වීකෙන්ඩ් එකේ කේක් එක්සයිටින් දේවල් කරන්න මම දැන් ගොඩාක් ට්‍රයි කරනවා. ඉතින් ඒකේ එක පාට් එකක් තමයි මේක. ඒකයි මම සෙනසුරාදා දවස උදේ මෙතෙන්ට එන්නේ. මගේ වීකෙන්ඩ් එක පටන් ගන්න මෙතනින්. ඉතින් ඉට් ඇක්චුලි ෆීල්ස් ගුඩ් යුනෝ. අපි නිකන් ඔහේ ඉන්නවට වඩා මොන හරි අපේ වර්ක් ලයිෆ් එකෙන් එහෙම නැත්නම් ඔයාලා ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වැඩවලින් එළියේ මොකක් හරි තව එක්සයිටින් දෙයක් කරන්න හම්බෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔගොල්ලොන්ගේ නිවාඩු දවස්, වීකෙන්ඩ්ස් ඒ වගේ දේවල් එක්සයිටින් කරගන්න, අලුත් දේවල් ට්‍රයි කරන්න, ඔයාලා ඉස්සර කරපු දේවල් ඔයාලට ආයි කරන්න ආසී හිතනවා නම් ඒ දේවල් කරන්න. හැමෝම මේ ඔක්කොම් පැත්තක දාලා ඩාන්ස් කරන්න පටන් ගන්න ඕනේ නැහැ. ඒ වුණාට මොනවා හරි දෙයක් කරලා ඉස්සරික් දෙයක් වෙන්න පුළුවන්, ස්පෝට් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ මොකක් හරි දෙයක් කරලා ඔයාලගේ ඔයාලා වැඩ කරන්නේ නැති දවස් එක්සයිටින් කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔයාලට ඩාන්ස් කරන්න ආස නම් අපේ සියාගේ ඩාන්සින් ක්ලාසෙකට ජොයින් වෙන්න, එයාගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ගිහිල්ලා බලන්න, ඔයාලට ඩීටේල්ස් එම හොයාගන්න පුළුවන් @trainwithseya. So go check it out. එතනින් ඩාන්සින් ක්ලාස් එක ඉවරයි. දැන් 12යි වෙලාව. ඉතින් ඒක ඉවරලා අපි ආවා එතන පහල තියෙන කැෆේ එකට. මේ තියෙන ඉබ්සන්ස් චොයිස් කැෆේ එක, again not a promotion. ඒක පල්ලහම තමයි ඒක තියෙන්නේ. ඉතින් මමයි මේන සේරා අපි දෙන්න ආවා මෙතන පල්ලහට. අපි හිතුවා චුට්ටක් වැඩ කරනවා කියලා. මොකද අපි දෙන්නටම පාඩම් කරන්න හැම තිබුණා. ඒකින්ද තමයි අපි දෙන්න මෙතෙන්ට ආවේ පාඩම් කරන්න කියලා. ඇවිල්ලා මේක තමයි කරන්න. ඉතින් solo date, so one person. But then do you give the option? ගයිස් මේ කැෆේ එක ඇත්තටම හරිම කියුට්. එතන මේ වගේ චුටි චුටි ජුවලරිස්, ටී-ෂර්ට්ස් එක එකව තියෙනවා. ඒ වගේම හරිම ලස්සන ඒකේ ඩෙකෝ එකත් මේ බලන්න මාර්ම කියුට් එක ඇතුලේ. අම්බෝ මේක වැටුණොත් එහෙම ඒක මෙහෙම තියන්න පුළුවන් නේ. How do you keep it? Shit. මම නම් මේකක් ගන්නෑ. මම පොලේ ගහනවා. Like the top ones are not even there. It's just the front. Frog, forget me. Teacher class ඉවරලා shopping ආවද? Teacher's wild. Sit in the water. Then me only you can like mahar pata angle me. මට ලොකු යනේ මේවා ඔක්කොම. මට හරි. ඔව් ඔයාලා හරියයි. පද්දනේ අර බෝතලේ. මම දාපුවට මයි ගොඩ හැව් දිස් එක්සැක්ට් සේම් යරි. නේ මේ නේද ලං කරන්න. අමනේ ඩී එකක් තියෙනවා. ආ. ආ. කවුද ඩී දු? අනේ ඒක ඇඩ්ජස්ටබල්ද? ඒ වගේ වන්ත නෑ. ඒක තමයි නේ. ඒක නයිස්. ඔයාගේ අතට ලස්සනයි. අපි තව මේවා කරන ගමන් ගන්න ලස්සනයි. ඔපේයි ටික. ඔව් ඉතින් අපි වැඩ කරන්න කියලා මෙතනට ඇවිල්ලා බොරුවට පැයක් විතර කාලයක් අකම් මෙතන තියෙන ඒවා ඔක්කොම දාලා හැඩ බැලුවා. ඊට පස්සේ අන්තන් අපි කෑමත් ආඩර් කරලා අපේ වැඩ කරන්න ස්ටාර්ට් කරනවා. කන්නලු ආවේ. නයිස්.
What did you find? Wait. Which one looks less childish? Less childish. Both look childish. Oh yeah, after that, I really want to give these, but the duckies is super. Do you have yellow outfits? Then get the duck. Matoy paato al dekha mana. Cut off your finger and leave it here. මගේ ඊළඟ self care එක තමයි good company. ඉතින් weekend එකේ මං හරි ආසයි මගේ යාළුවොත් එක්ක time spend කරන්න. ඒක එළියට යන්න පුළුවන්, party එකට යන්න පුළුවන්, නැත්නම් නිකන් මේ වගේ class එකකින් පස්සේ සුට්ටක් වෙලා ඉඳලා කතා බහ කරලා පොඩ්ඩක් එකට time spend කරන එක වෙන්න පුළුවන්. සමහර දේවල් plan කරලා කරන සමහර දේවල් හරිම spontaneous ඒ වෙලාවෙ හිතච්ච ගමන් එක එක්කෙනා meet වෙන්න යන වෙලාවල් තියෙනවා. එහෙමයි කියලා මේ හැම weekend එකෙම එක එක්කෙනා meet වෙන්න යන්නෙත් නැහැ. එහෙම කරන්නත් බෑ, ඒක අමාරුයි. මොකද මම සාමාන්‍යයෙන් පොඩක් ගෙදර ඉන්නත් ආසයි කෙනෙක්. ඉතින් අර ඒ දෙක බැලන්ස් කරගන්න එක ගොඩක් ඉම්පෝර්ටන්ට්. මම දැන් මේ ඔක්කොම ඉවරලා ගෙදර ගියාට පස්සේ මුළු හවස්වරම ගෙදර තමයි හිටියේ. මොකද මට අමාරුයි පොඩ්ඩක් නිකන් මුළු දවසම ඉඳගෙන සෝෂලයිස් වෙන්න. ඉතින් ඒ දෙක බැලන්ස් කරලා කරගත්තම ඉට්ස් ඕල් ගුඩ්. ඊට පස්සේ අපේ කෑමත් ආවා. අපි ඉතින් ඒ ටිකක් ටේස්ට් කරන ගමන් ඊළඟට නම් ඇත්තටම වැඩ කරා. අපි දෙන්නා මං හිතන්නේ පැය 3ක් විතර මෙතනටලා හිටියා. මේකත් මං ආස දෙයක් සාමාන්‍යයෙන් කැෆේස් වලට යන්නේ කලුත් කැෆේස් ට්‍රයි කරන එක ඒ වගේම කැෆේස් වලට ගිහලා වැඩ කරන එක මං මාරාස දෙයක්. මං හිතනට ගෙදර ඉඳන ඉන්න එක හරි නැත්තම් වෙන අපි අර ඉන්නම එන්වයරන්මන්ට් එකෙන් එළියට ගිහලා වැඩ කරන එක ඉට්ස් ගුඩ්. සෝ යා mix it. Oh, it looks like there's something in the bottom. yeah, the biscuit. It's really not the red velvet cake. I don't get anything. Mix it. It's a red velvet latte. Food, you know? There's something lava to it. We are going. Shall we go? What's the time, Sarah? 4:10. From 12:30 to 4:10, we were here. That's the whole thing. A baby. Yeah, that's what I was saying. I am going to have a child and a dog. That's a cute mom vibes. Say bye to my vlog. සැටඩේක ස්පෙන්ඩුනේ. ඉතින් මං කිව්වත් අගේ මේ කිවරලා මං කෙලිම ගෙදර තමයි ගියේ. ඊට පස්සේ මුළු දවසම ගෙදර හිටියේ. සොයා ඇන්ඩ් I'll see y'all the next day. Hi guys, so it's the next day. අද Sunday. ඉතින් මම යනවා අද පොඩි self care දේවල් ටිකක් කරගන්න. මං කියන්නේ අපේ අම්මට කියන්නේ අම්මව එක්කන් යනවා මම. So I'm getting ready. තමගේ බර්ත්ඩේ එක next week යන මේ ඉන්න සතියේ. ඉතින් මම හිතුවා චූටි self care pampering day එකට එක්කන් යන. Main reason is මට gift එකක් හිතාගන්න අමාරුයි හිටියේ. ඉතින් මම හිතුවා මේක තමයි lazy option එක කියලා. So we are going for a self care girls day. Yeah, something like that. But first let's get ready. Mamme dress ekanda. Also mage kamare ganan ganne pa ada Sunday mam bed sheet maru kena dawasa. Ehinda pissan kotuwak wage.
this is the full look. Also, don't mind the room. But it's fine. Let's go. And let's go. ඉතින් මම නම් මේ හැම වීකෙන්ඩ් එකෙම මේ වගේ දේවල් කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඉඳලා හිටලා මෙහෙම දේවල් වලට යන දවසුත් තියෙනවා. And I think it's important. So we are at New Orleans. ඉතින් අපි දෙන්න ආවා මෙතනට pedicure එකක් කරගන්න. මම first time තමයි New Orleans එකේ pedicure එකක් කරගත්තේ. And let's see how it is. Oh, and main අපේ birthday girl. And we got some coffee. මම ගත්තේ හොට් චොක්ලට් එකක් අපේ අම්ම ගත්තේ කාඩමම් ටී එකක් ඒ දෙකම මාර රහයි ගයිස් ඊට පස්සේ තමයි අපේ සෙෂන් එකේ අන්තිම හරිය යන්නේ this is the best part මසාජ් එක මාර සනීපයි and we are almost done දැන් මගේ nail polish එක තමයි ගන්න ඊට පස්සේ මං හිටියා එක ටිකක් dry වෙනකන් ඉතින් මේක මම self care වලට මේ සතිය කරපු දෙයක් මං කිව්වා වගේ හැම පාරම මේ හැම weekend එකේ මම salons යන්නේවත් මේ වගේ දේවල් කරන්නේවත් නැහැ but this was special. So yeah, I think එක එක්කෙනාගේ self care එක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලටත් මං කියන්නේ ඔයගොල්ලෝ specially අනිත් දවස්වල busy ඉන්න අය නම් job එකක් කරනවා නම් එහෙම නැත්නම් මහන්සිලා ඉගෙන ගන්න කට්ටිය නම් අනිවාර්යෙන් මොන හරි ඔයාලා ආස දේවල් ටිකක් කරන්න දවසක් වෙන් කරගන්න. That's very important. Always balance your work and social life. මොකද අපි නිකම් මහන්සිලා මහන්සිලා විතරක් වැඩක් නැහැ අනිවාර්යෙන් socialize වෙන්න අපි ආස දේවල් කරන්න අනිවාර්යෙන් අපි වෙලා තියාගන්න ඕනේ. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ salons වලට යන්න ඕනෙම නැහැ self care කරගන්න. අපි හිතමු ඔයාට තනිකර එක දවසක් ගෙදෙට්ටලා ඉන්න ඕනි කියලා. So that can be your self care. ඔයාට පොතක් කියවන්න ඕන නම්, movie එකක් බලන්න ඕන නම්, එහෙම නැත්නම් එළියට ගිහිල්ලා හොඳට මොන හරි කන්න ඕන නම් all of that will be self care for you. Guys, අදට self pampering ඉවරයි. අපි නොලින්ස් එක ඉවරලා ඊට පස්සේ ආව මෙතන ගෙදර ගාව අපි normal යන salon එකට මම ආව මගේ eyebrows කරගන්න මම හැමදාම මෙතනින් කරන්නේ. දැන්ට ආව අපේ අම්මලාත් eyebrows කරගන්න ඕන ලයිට් එකේ. හැබැයි මෙතන parking නෑ. ඉතින් මම මුලින් ගිහිල්ලා ආව දැන් අපේ අම්මා ගියා. ඉතින් මම කායකට ලා ඉන්නවා එතන. And then we are going home. ඉතින් අද රෙච්චරයි plans. අද රෙච්චරයි plans. So හෙට ඉඳන් මට වැඩ. ඉතින් අද මං හිතුවා පොඩ්ඩක් self pampering ටිකක් කරගන්න ඕනේ කියලා. දැන් හෙට ඉඳන් ඊළඟ සතියම ආයි වැඩ. ඊට පස්සේ ඊළඟ සතියේ exam ආයි. So yeah, I hope you all enjoyed my weekend vlog. ඉතින් thank you so much for watching. මට දැන් ගොඩක් වෙලාවට ඔයාලට weekend vlog තමයි ගේන්න වෙන්නේ. මොකද මට සතිය දවස් පහම වැඩ. ඉතින් මං ඉස්සර වගේ uni physically යනවා හරි අඩුයි. ඉතින් ඒ හින්දා මට week days වල vlog කරන්න කොහොමත් අමාරුයි ඉස්සරහට. ඉස්සරහට නෙමෙයි දැන් ඉඳන්. ඉතින් දිගටම මම weekend vlogs ගේන්නම් ඔයාලට. ඔයාලා comment එකක් දාන් යන්න ඔයගොල්ලෝ ආස මොන වගේ vlogs වලද කියලා. So yeah, I'll see you all soon with a new video. Thank you for watching. And මේ වීඩියෝ එකට ආසනා නම් like කරන්න, share කරන්න and channel එක subscribe කරන්න. I'll see you all soon with a new video. Bye bye.